ජාතික ආණ්ඩුවක් නැවත හදන්න යෝජනා කරන පුද්ගලයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කටහැරලා කියන්න පුළුවන්ද? ජනාධිපතිවරයා අගමැතිවරයාගේ අඩුපාඩු ඉතාම ප්‍රසිද්ධියේ කිව්වා, තුමගේ මැතිනියත් ඉස්සරහ තියාගෙන. එහෙම කරනකොට තවත් කෙනෙකුට රෙදි ඇඳගෙන කතා කරන්න පුළුවන්ද? මේ ජාතික ආණ්ඩුව හදන්න ආයි මේකට යනවායි කියලා, මේ රට විනාශ කරමින් තියෙන එස්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පැහැදිලිවම පේනවා මේක අංගසි කුමන්ත්‍රණයක්. දීර්ඝ දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට එතුමා විශේෂයෙන්ම පසුගිය කාලේ තමන්ගේ එක්ක ආණ්ඩුවට ඇරපු අපේ අය පක්ෂය අයත් ඉවත් කරගත්ත කෙනෙක් හැටියට නැවත් සැරයක් ඒ වලේ නොවැටේ කිය. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැඳෙන්නේ එජාප විරෝධී කඳවුරේ. එජාප වාදී කඳවුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකිරුවොත් විනාශ වෙන්නේ මොකද්ද? ඒ දේශපාලන පක්ෂය විනාශ කිරීම සඳහා වර්තමානයේ නායකතුමා ක්‍රියා නොකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ එතුමා ඒතුමාගේ කණ්ඩායම ලංගු කරයි කියලා විපක්ෂ කණ්ඩායමත් එක්ක ලංකල්ල විපක්ෂ ක්‍රියාවලිය වේගවත් කරන්න උදව් කරන්න කියලා ඒගොල්ලන්ට කියයි කියලා. එහෙම නැති වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ත්‍රිවිල් පක්ෂයක් බවට පත් වෙලා දේශපාලනයෙන් අතු ගෑවිලා යාවි. බැඳුම් කර වංචාවේ දැන් නිලධාරී අත්අඩංගුවට ගන්නවා. අපිට සැකයක් තියෙනවා නිලධාරීන්ගේ ඇඟ උඩ මේක දාලා බේරුමක් ඇති කර ගන්නවාද කියලා. අපි ඔය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේකට සම්බන්ධ වෙන දේශපාලනඥයෝ කරුණාකර එලි කරන්න. මේ බහබැංකුවේ නියෝජ්‍ය අධිපතිතුමාට PTL එකට උපදෙස් දීපු දේශපාලනඥයෝ කරුණාකර එලි කරන්න. බැඳුම් කර කොමිෂමට දීපු සමහර සාක්කි, කොමිෂමේදී යම් දේවල් මගහැරපු දේවල්, සමහර අය මගහැරන ආකාරයට මේවා හදාගත්ත දේවල් මේ සමාජයට එලි වෙන්න පුළුවන්. එහෙම වුණොත් සියලු දෙනගේම නායකයෝගේ රෙදි ගැලවෙන්නත් පුළුවන්. නොයෙකුත් අවස්ථාවල මේ දවස් කීපයේ උත්සාහයක් දරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතමුන් සමග සාකච්ඡා කරනවා ජාතික රජයක් ගැන. ඒ කිසිම සත්‍යතාවයක් එකේ නැහැ. ජාතික ආණ්ඩුවකට යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යතාවයකුත් නැහැ, තීන්දුවකුත් නැහැ, එහෙම ක්‍රියාදාමයක් නැහැ. ඒක සම්ප්‍රප්පලාපයක්, බොරුවක්, කටකතාවක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂයේ නායකයා නැවත ජනාධිපති ධූරයට ඉදිරිපත් වෙනවට අපි කැමතියි. අපි ඒ වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිනවා. ඒක අපිට තියෙන අයිතිය. ඒ වගේම පොහොට්ටුවට අයිතියක් තියෙනවා. තමන්ගේ පක්ෂය වෙනුවෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කළා, ඒ පක්ෂයට ලබා ගන්න. දැන් අපි එවැනි කරුණු මේ වෙලාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එකම බලාපොරොත්තුව අපි විශ්වාස කරනවා අපි දෙගොල්ලම එකතු වෙලා ඉදිරිපත් කරන එක අපේක්ෂකෙක්. ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහයෝගය ලබා ගන්න කෙනා ජයග්‍රහණය කරනවා කියලා අපි ප්‍රතිපත්ති වශයෙන් ඉස්සරහ මේ පෞද්ගලිකවත් ඒ දපතේ ධර්ම. ඒක කිසි වරදක් නැහැ.